පළමුවන දේව ප්‍රකාශනය යෙසාය දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතින්ගත් පාඨයකි. ජෙරුසලම නැගිටින්න, බැබලෙන්න, ඔබේ ආලෝකයේ දැන් උදා වී ඇත. සමිඳුන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි බැබලේ. පොළව අඳුරෙන්ද, ජාතින් ඝනතුරෙන්ද වසනු ලබන නමුත් සමිඳානෝ ඔබ මත බබලන සේක. එතුමන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි දිස්වන්නේය. ජාතින් ඔබේ ආලෝකයේ වෙතටත්, රජවරුන් උදාවන ඔබේ දීප්තිය දෙසටත් පැමිණෙනු ඇත. ඔබේ ඇස් ඔසවා අවට බලන්න. ඔහු සියල්ලෝ රැස්ව ඔබ වෙත එති. ඔබේ පුත්‍රයන් දුර සිට පැමිණෙනු ඇත. ඔබේ දූවරු උකුලේ හොවාගෙන ගෙනෙනු ලබති. මේ දැක ඔබ ප්‍රීතිවන්නාහුය. ඔබේ සිත ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නේය. මන්ද මුහුදු මගින් ගෙනෙන යසීසුරු ඔබ වෙත ගලා එන්නේය. ජාතින්ගේ වස්තුව ඔබ වෙත පැමිණෙන්නේය. ඔටුවන් සමූහයකින් යුත් තවලම් මිදියන් හා ඒපා දේශවලින් නුඹ වෙත රොක් වෙයි. ඔවුන් ෂෙබා දේශයෙන් රන්ද සුවඳ ද්‍රව්‍යද රැගෙනවුත් සමිඳුන්ගේ ප්‍රශංසාව ප්‍රකාශ කරනු ඇත. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිට ප්‍රකාශ කරනු ලබන්නේ දෙවන දේව ප්‍රකාශනය. ශුද්ධෝපාල තුමන් විසින් එපේසි වරුන්ට ලියලද හසුරින් කොටසකි. ඔබේ යහපත පිණිස සේවය කිරීමේ වරප්‍රසාදය දෙවියන් වහන්සේ මට බාර දී ඇති බව ඔබ ඇත්තෙන්ම අසා ඇත. මා ලුහුණින් ලියා තිබෙන ලෙස මේ රහස එළිදරව් වීමකින් මට ප්‍රකාශ කරන ලදී. ආදි පරම්පරාවල මනුෂ්‍ය වර්ගයාට ඒ අභිරහස ප්‍රකාශ නොකරන ලදී. එහෙත් දැන් ආත්මයන් කර්ණ කොටගෙන ශුද්ධ අපෝස්තුලවරුන්ටත් දිවසිවරයන්ටත් ඒ එළිදරව් කර ඇත. ඒ අභිරහස නම් සුභාසන කර්ණ කොටගෙන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල විජාතීන් යුදෙවරුන් සමග හවුල් උරුමකාරයන්ද, සභා ශරීරයේ හවුල් සාමාජිකයන්ද, පොරොන්දුවේ හවුල් පංගුකාරයන්ද වන බවය. දේවාක්‍යසය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිගදී දැක එතුමාණන්ට නමස්කාර කරන පිණිස ආවෙමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතෙවුතුමන් විසින් ලියන ලද දේවවාක්‍ය නම් මෙසේය. ස්වාමින් වහන්සේට මහිමය වේවා. හෙරෝත් රජු දවස යුදයෙහි බෙත්ලෙහෙමෙහි ජේසුස් වහන්සේ උපන් කල පෙරදිගින් ශ්‍රාස්ත්‍රවන්තයෝ ජෙරුසලමට ආවුත් යුදෙව්වරුන්ට රජව උපන් උතුමාණෝ කොතැන්හිද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිගදී දැක එතුමාණන්ට නමස්කාර කරන පිණිස ආවෙමුයි කීහ. එපමත් ඇසූ හෙරෝත් රජුද මුළු ජෙරුසලම් ජනතාවද කැළඹුණාහ. එකල ඔහු සෙනගගේ සියලු නායක පූජකයන්ද විනයදරයන්ද රැස් කරවා ක්‍රිස්තුන් වහන්සේ කොතැන් වී උපදිනසේක්දැයි ඔවුන්ගෙන් විචාලේය. ඔහු කතා කොට යුදයේ බෙත්ලෙහෙමෙහිය
ඒ ගැන දිවසිවරයා මෙසේ ලියා තිබේ. එම්බා ජුදා දේශයේ බෙත්ලෙහෙම ති ජුදාගේ භූපතීන් අතර කිසිසේත් අල්ප නොවන්නේය. මන්ද මාගේ ඊශ්‍රායෙල් සෙනඟ පාලනය කරන මූලිකයෙකු තී කෙරෙන් නික්මෙනු ඇතැයි ඔහුට කීහ. එකල හෙරොත් ශ්‍රාෂ්ඨවන්තීන් රහසින් කැඳවා තාරකාව පෙනුණු වේලාව ඔවුන්ගෙන් හොඳින් දැනගෙන ඔබ ගොස් ඒ ලබරුවා ගැන හරි ලෙස විමසන්න. ඔබ විමසා සොයාගත් පසු මාත් ගොස් උන්වහන්සේට නමස්කාර කරන පිණිස මටත් දන්වන්න කියා ඔවුන් බෙත්ලෙහෙමට යැවීය. රජුගේ බස් අසා ඔවුහු පිටත්ව ගියහ. පෙරදිගදී ඔවුන් දුටු තාරකාව ලදරුවා උපන් තැනට අවුත් ඉහලින් නවතිනතුරු ඔවුනට පෙරටුවෙන් ගියේය. තාරකාව දැක ඔවුහු අතිශයින් ප්‍රීති ප්‍රමෝද වූහ. ඔවුහු ගෙට පිවිස කල ලදරුවා සිය මම වූ මරියතුමිය හා සමග සිටිනු දැක පසඟ පීටුවා වැද සිය කරනු හැර රන්ද තුවරලාද ගන්ධ රසද යන පඬුරු උන්වහන්සේට පිදූහ. තවද හෙරොද් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔවුහු අන් මගකින් සිය රට බලා ගියහ. ස්වාමීන් වහන්සේගේ සුභාසන මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුසුවන් තුල ප්‍රේමවන්ත සොයන සොරියනි, මුලින්ම සඳමත පාතැබූ තිදෙනා, ඒ කියන්නේ නීල් ආම්ස්ට්‍රෝං සහ අනෙකුත් දෙදෙනා, මිනිස් ඉතිහාසයේ ඓතිහාසික පියවරකින් පසුව සාර්ථකව පොළොවට ගොඩ බැස්සා. ඉතින් ඒ කාලේ ලෝකවාසී හැම කෙනෙකුගේම කතාබහට ලක්ුණේ මේ ඉදෙනා ගැන. ඉතින් මේ ඉදෙනාට සඳ ගමනෙන් පසු නොයෙකුත් රටවලින් ආරාධනා ලැබුණා තම රට බැහැ දකින්නට පැමිණෙන්නට කියලා. ඉතින් ඔවුන්ගේ සංචාරයේ එක විශේෂ අවස්ථාවක් වුණේ එවකට පාප් වහන්සේව සිටි අති උතුම් හයවන පාවුරු සුද්ධෝත්තම පියතුමන් බැහැ දැකීමට වතිකානුට ගිය ගමනයි. සදනත පාතැබූ එඩ්වින් ඕල්ඩ්‍රින් තම දිනපොතේ ලියලා තියෙනවා, ලෝක නායකයින් ඔවුන්ට දුන් සමරු තිළින අතරින් ඉතාම සිද්ගත් තිළිණය වන්නේ පාප් වහන්සේ ඔවුනට දුන් තිළිණයයි කියලා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. පාප් වහන්සේ ඔවුනට දුන්නේ ඉතාම අගනා පිගම් මැට්ටෙන් හදපු රජතුම් කට්ටුවේ ප්‍රතිමා තුන බැගින්. ඒක දීලා ඔවුනට උන්වහන්සේ කිව්වා රජතුම් දෙනා තරුවක මද බලාගෙන ක්‍රිස්තුන් වහන්සේව බැහැ දකින්න පැමිණුණා. බෙත්ලෙහෙම එදේරුම් පමණ දැනගෙන සිටිය කිතූපත රජතුන් දෙනාගේ පැමිණීමත් සමග තමයි මුළු ලෝකයට ප්‍රකාශ වුණේ. ඉතින් සඳගමන කියන්නේ පෘථුවියට පමණක් සීමා වෙලා හිටිය මිනිසයා මුළු ලෝකයටම ප්‍රකාශ වීමයි. ඒ ප්‍රකාශ වීමට පාදක වුණේ ආකාශ වස්තුවකුයි. රජතුන් දෙනා ක්‍රිස්තුන් වහන්සේව හොයාගෙන ආවේ තරුවක මඟ බලාගෙන. ඉතින් ඔවුන් තිදෙනාගේ සබගමන රජතුන් දෙනාගේ ක්‍රිස්තුන් වහන්සේ බැහැ දකින්නට පැමිණීමට සමාන වෙනවා. රජතුන් දෙනා ක්‍රිස්තුන් වහන්සේව බැහැ දකින්නට පැමිණීම කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ ලෝකේ අනෙකුත් ජාතීන්ට ප්‍රකාශ වීමයි කියලා ශුද්ධෝත්තර පියතුමා ඔවුන්ට කිව්වා. ඉතින් ප්‍රේමවන්තේනි, අද අපි සමරන්නේ ක්‍රිස්තුන් වහන්සේ ලෝකයාට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍යය. ඉතින් මේ මංගල්‍යය තුලින් කිතුණු අපිට විශේෂ කාර්යයක් පැවරෙනවා. ඒ තමයි ක්‍රිස්තුන් වහන්සේව ලොවට ප්‍රකාශ කිරීම. එදා රජතුන් දෙනාගේ බැහැදකීමත් සමග ක්‍රිස්තුන් වහන්සේ ලෝකයාට ප්‍රකාශ වුණා වගේ තවමත් ක්‍රිස්තුන් වහන්සේව නොහඳුනන ජනතාවට ක්‍රිස්තුන් වහන්සේව හඳුන්වා දීම කිතුණු අපේ වගකීම වෙනවා. ඉතින් අපි මොහොතක් ඉතර බැලුවොත් ප්‍රේමවන්තේනි, කොහොමද අපි ක්‍රිස්තුන් වහන්සේව අන් අයට හඳුන්වලා දෙන්නේ කියලා? ඔබ සමහර වෙලාවක හිතයි අපි කොහොමද ක්‍රිස්තුන් වහන්සේ ගැන දේශනා කරන්නේ? එහෙමත් නැත්නම් ප්‍රාණ පරිත්‍යාග වරු වගේ මුළු ජීවිතේම කැප කරලා ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්නේ කොහොමද කියලා? නමුත් ක්‍රිස්තුන් වහන්සේගේ දහම ලොව ප්‍රචාරය කරන්නට
ජීවිත පූජා කරන්නටම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කරන පුංචි යහපත් ක්‍රියාවක් තුළින් අපිට පුළුවන් ක්‍රිස්තුස් වහන්සේ ගැන අන් අයට කියලා දෙන්නට. උදාහරණයක් විදියට අපි වැඩපළ කරන ස්ථානයේ මගතුටේ බස් එකේ ගමන් ගනිද්දී අසල්වාසී සමග ජීවත් වෙද්දී පාසලේදී පන්තියේදී අපි එකිනෙකා යහපත්ව හැසිරෙනවනම් සහෝදර ප්‍රේමයෙන් අන් අයට උදව් කරනවනම් අන් අයගේ අසරණ වීමේදී ඒ අයට සරණයක් වෙනවනම් පුංචි වචනකින් හරි තවත් කෙනෙක්ගේ වේදනාව දුක නැති කරලා ඒ කෙනාව සතුටට සැනසීමට පත් කරන්නට උත්සාහ ගන්නවනම් අන්න ඒ තුල ඒ උදව්ව ලබන කෙනා හෝ ඒ දෙස බලාගෙන ඉන්න කෙනා හෝ එකවරම සිතන්නේ මොහු මොන ආගමකට අයිති කෙනෙක්ද කියලා. එතකොට ඒ අය අන්‍ය ආගමිකයෝ නම් නිතරින්ම ඒ ක්‍රියාව වෙනුවෙන් ප්‍රශංසා කරන්නේ. එහෙමත් නැත්නම් පැහැදීමකට පත් වෙන්නේ අපි අදහන දහමේ දෙවියන් කෙරෙහි. මේ පුද්ගලයා යහපත් කෙනෙක් වෙලා ඉන්නේ මොහු අදහන දහම නිසා නේද කියලා එකවරම ඒ කෙනාගේ සිතට නැගෙනවා. ඒ පුද්ගලයා ක්‍රිස්තුස් වහන්සේව හඳුනගන්නේ අප එකිනෙකාගේ යහපත් ක්‍රියාවන් තුළිනුයි. එනිසා ප්‍රේමවන්තයනි, අපි උත්සාහ කරමු නිරන්තරයෙන්ම ක්‍රිස්තුස් වහන්සේව ලොවට ප්‍රකාශ කරන නියම කිතුණුවෙක් වෙන්නට. අන්න එයයි කිතුණුව අපි කැඳවීම.